just being accolade outside the auditorium court. ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය ලබන 23 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මගිනුයි ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ. මෙරට මෙන්ම ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයන් 1000කට අධික පිරිසක් මීට එක්ව සිටිනවා. ප්‍රදර්ශන කොටි 1307කින් ඒ සමන් පිටයි. හරිත කර්මාන්ත කලාපයක් ලෙස වෙනම පරිශ්‍රයක් පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබීමද විශේෂත්වයක්. වත්මන් ජනාධිපතිතුමා රට කර්මාන්ත ඇමතිවරයා හැටියට රට කර්මාන්ත දියුණු කරන්නට ඇඟලුම් කර්මාන්ත පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කොට නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළත් කරගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට වෙළඳ කලාප ඇති කිරීමේ ප්‍රමුඛත්වයකින් කටයුතු කළ නායකයෙක්. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අපනයනය බහුතරයකට සීමා වී තිබෙන්නේ ඇඟලුම් අපනයනය සහ වැවිලි කර්මාන්ත සම්බන්ධ නිෂ්පාදන වලින්. රජය හැටියට අප කළ යුත්තේ රටේ කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම ප්‍රධාන කරුණු දෙකක්. එක තමයි ප්‍රතිපත්තිමය වශයෙන් කිසියම් දිශානතියක් නිවැරදිව පවත්වාගෙන යන්නට කියන කාරණය. දෙවැනි කාරණය ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙන්නට කියන කාරණය සහ ඉඩම් ලබා දීම කියන කාරණය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ රටේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පත්. අපනයන ආර්ථිකයක් පත් වෙනවා නම් ඒකේ ප්‍රධාන තැන තියෙන්නේ නිෂ්පාදන කර්මාන්තයට. නිෂ්පාදන කර්මාන්තයේ ඒ සඳහා ක්‍රියා කරන්නට තිබෙනවා. එහෙනම් අපේ ආර්ථිකය තරඟකාරී විය යුතුයි. ජාත්‍යන්තර තරඟකාරීත්වයක් අපිට තිබෙන්න ඕමනයි. ඩිජිටල්කරණයට යන නිසා ඩිජිටල් ආර්ථිකයක් බවට පත් වෙන්න තිබෙනවා. අපි නෙට් සීරෝ කරා යන නිසා හරිත ආර්ථිකයක් බවට පත් වෙන්න තියෙනවා. රාමුව තුල තමයි අපේ වැඩ කටයුතු කරන්න තිබෙන්නේ. අපි දැන් තියෙන්නේ පළමුවෙන්ම තියෙන ව්‍යාපාරවලට විශේෂයෙන්ම කර්මාන්තවලට ඒ මාර්ගය යන්න උදව් උපකාර කරන්න. ඉන්දියාවේ විශාල කර්මාන්ත දියුණුවක් එනයි අපිට තියෙන්නේ මේ ළඟ තියෙන එකට අපිටත් එතෙන්ට එකතු වෙන්න තියෙනවා. ඒ වගේම අපිට අනික් ලෝක වෙනත් රටවල් එක්කත් වැඩකට චීන එක කරන්න ඉන්දුනීසියාවක් කරන්න අග්නිජික ආසියාවෙක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුවෙන්ම තියෙන්නේ ඔබේ කර්මාන්ත තරඟකාරී තත්වයකට ගේන්න. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සංවර්ධන බැංකුවක් ඇති කර. අපේ පොලි අනුපාතය අඩුවෙන් තියාගන්න තියෙනවා. නැත්තම් මේක කරගෙන යන්න බැහැ. විශාල ආයෝජනයට අපනයට ගෙනියන්න ආර්ථික කොමිසම අපි ඇති කරනවා. මධ්‍යම පරිමාණයේ සුළු ව්‍යාපාරිකයන්ට අපි අලුත් ආයතනයක් ඇති කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. එහෙනම් මේක තමයි අපි ගෙනියන්න ඉන්න ප්‍රධානම වැඩසටහන කියලා කියන්න කැමති.